रखवालीसु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सङ्गमुक्तदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सम्मादिट्टि आवसो उच्यते कित्तावथानुको आवसो अरियसावको सम्मादिट्टि होति उजुगतास दिट्ठि धम्मे अविच्छप्पसाधेन समन्नागतो आगतो इमं सद्धम्मन्ति इमागे स्वामियो भाग्यवतो अरिहन्तु गौतम बुदुरजानन वांसेट मागे नमस्कार वेवा स्वामीनी भाग्यवतुन वांस उपवांसे विसिं अवभोद कुट वदाल नवलोतुरु धर्म रत्नय मम नमस्कार करमि मागे नमस्कार वेवा एमे आर्य पुत्र भावयत पद्वी वधाल महासंघ रत्नयत मागे नमस्कार अति पूज्य पाद महासंघ रत्निंग अवसराई श्रद्धा संपन्न सत्पुरुष කාරුණික පින්වත්නි ඊතාත්ම වාසනාවන්ත උතුම් දවසක අද මේ පුරපසළොස්වක් පොහොව දවස උදෑසන උතුම් සීලයක පිහිටාගෙන සීල ප්‍රතිපදාව මනවින් ජීවිතේ දියුණු පමුණුවා ගන්නටත් එවගීම भावना सति समाधि ज्ञान उपदवा गनीम संदहा चित्त समाधि वडन दवसा लोतुरा बुद्धुरजानन वहंसेगी धर्मय जीविते परमार्थ वसेन अवबोध करांत गेंबुरुम कोटसने प्रक्ष्याव प्रतिवेधे पिनिस प्रक्ष्यापति लाभे पिनिस සීල සමාධි ප්‍රඥා යන ත්‍රිශික්ෂාවන් වඩන වාසනාවන්ත උතුම් දවසක තමයි අද මේ උතුම් ධර්ම ශ්‍රවණය මේ සියත රූප වාහිනී නාලිකාව ඔස්සේ ලක්වැසි ලෝවැසි දසදහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත
සදහවතුන්ලා මේ ශ්‍රවණය කරන්නේ මේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ විශේෂින්ම ලෝතුරා තථාගත අපේ බුදුරජාණන් වහන්සේ පහදා දේශනා කොට වදාළ මේ ශ්‍රී සද්ධර්මයේ නිසා පින්වත්නි මේ ලෝකවාසී සත්වයන්ට ලැබිච්ච සාන්තිය අනන්තයි අප්‍රමාණයි ලෝකෙහි ජීවත්වන දෙවි මිනිසුන් සහිත සත්ව ප්‍රජාව තමන්ගේ ජීවිතයේ අර්ථයක් දකින්න කැමති නම් ජීවිත පරමාර්ථය ප්‍රතිවේද කරගන්නට අපේක්ෂා කරනවා නම් ඒ කියන්නේ ජීවිතේ ඇත්ත තේරුම් ගන්නට කැමති නම් ඒ සඳහා ලෞතර බුදුරජාන් වහන්සේගේ ඉගැන්වීම ඒ කියන්නේ බුද්ධ අනුශාසනය බුද්ධ දේශනය මනවින් ශ්‍රවණය කර ගන්නට ඕනි ඒ ශ්‍රවණය කරන ධර්ම සම්පත්තිය හොඳින් මනසෙහි තැන්පත් කර ගන්නට ඕනේ එසේ තැන්පත් කරගෙන නොනවති තමන් මානසික වශයෙන් පරිකල්පනෙහි දෙන්නට ඕනි චින්තාමය වශයෙන් ධර්මය අහන්නට ඕනි ඒ මතක තියා ගන්නට ඕනේ ධර්මය ඊළඟට මනසින් හොඳින් මෙනෙහි කරන්නට ඕනි මේ සූත්‍රාන්ත දේශනාවක් මේ විනයාන්ත දේශනාවක් මේක අභිධම්ම දේශනාවක් වශයෙන් සූත්‍ර විනය අභිධර්මී ඒ දේශනා පාළිය පිළිබඳ වැටහීමක් ඇතුව සිහියෙන් මෙනෙහි කරන්න ඕනේ. චින්තාමේ වශයෙන් පින්වත්නි කල්පනා කරනවා මේ බණ පදයක් පදයක් පාසාම සිහියෙන් යුක්තව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට මේ ධර්මයේ කොතෙක් දුරට උපකාරයිද? ඒ ප්‍රායෝගිකව ජීවිතයේ අත්විඳිනකොට පිළිපදිනකොට හැසිරෙනකොට ඒ මේ ධර්ම සම්පත්තිය ප්‍රතිවේද කරගෙන සසර දුකින් නිදහස් වෙන්නට වාසනාව ලැබෙනවා. ඒ නිසා අද අපි මේ උතුම් දවසක් වින් කරගෙන තියෙන්නේ ඇයි? දැන් මාසේ දින 30ක් වූ 31ක් ගත්ත හැම පස්සේ අපිට ওই දින 31ම පොහොය කරන්න තිබුණානේ එහෙම කරන්න බෑ හේතුව මේ ලෞකික ජීවිත ගත කරන ඔබට ඒ ලෞකික කටයුතු වල යෙදෙන්න තියෙනවා රැකී රක්ෂා කරන්න ඕනේ දරුවන්ගේ යුතුකම් තියෙනවා ස්වාමි භාර්යාවන්ගේ යුතුකම් තියෙනවා සමාජීය යුතුකම් තියෙනවා ඔක්කොම තියෙනවා මේව ලෞකිකත්වයේ පවත්වන්නට වමනායිව ප්‍රතික්ෂේප කරන්න බෑ ප්‍රතික්ෂේප කරලා ජීවත් වෙන්න බෑ ඒ නිසා මාසයකට එක දවසක් මෙහිවත් සමාදන් වෙන්න වෙන් කරගෙන එහි වටිනා සුවිශේෂී භාවය පිළිබඳව නුවණින් සලකනවා ඒ සාධමී උතුම් දවස ඔබ හැම දිනාටම මොන තරම් වටිනා දවසක්ද නේද බලන්න දැන් උදේම විහාරස්ථාන වලට ආපු සත්පුරුෂ පින්වතුන්ලා උසස් සීල ප්‍රතිපදාවක දැන් යෙදිලා සීලාදී ප්‍රතිපත්ති පූජාවෙන් ජීවත් වෙන ලෝතර බුදුරජාන් වහන්සේට ගෞරව දක්වමින් ඉතර පින්වත්නි මෙන්න මේ වටිනා දවසේහි අපි තාමත්ම වටිනා වූ සද්ධර්මයක් මේ සත්පුරුෂ ආශ්‍රයෙන්ද ප්‍රතිලාභ කරගන්න එනම් සත්පුරුෂ ආශ්‍රය කල්‍යාණ මිත්‍රයාගේ ආශ්‍රය නිසා අපට ලැබෙන ලොකුම ලාභය තමයි සද්ධර්ම ශ්‍රවණය සද්ධර්මය අහන්න ලැබෙනවා. දැන් මේ සත්පුරුෂයෙක් නැහිටියා නම් පින්වත්නි සද්ධර්මයක් ඇහෙන්නේ නැහැ. නැත්නම් සත්පුරුෂ ආශ්‍රය නිසා සද්ධර්මය ඇහෙනවා. මොනවද මේ සද්ධර්ම කියන්නේ? සද්ධර්මය කියන්නේ මොකද්ද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාළ ගම්බීර මේ ධර්ම සම්පත්තිය මෙලව දුකින් නිදහස් වෙන්න පරලෝ දුකින් නිදහස් වෙන්න සංසාර දුකින් නිදහස් වෙන්න සසරින් නිදහස් වෙන්න ඕන සද්ධර්මය එහෙනම් ධර්මයේ ධර්මයේ කියලා කියන්නේ අපායට වැටෙන්න දෙන්නේ නැතුව අපව රැක ගන්න බැවින් ධම්මෝ කියලා කියනවා එහෙනම් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට හොඳට සිහියෙන් අහන්නට ඕනේ අට්ටිකත්ව මානසිකත්ව නේද විදිහට හොඳට සිහියෙන් විශ්වාසයෙන් ධර්මයේ සද්ධාවෙන් අහන්න ඕනේ. මානසිකත්ව හොඳට මනසින් මෙනෙහි කරමින් බණ පදයක් පදයක් පාසා නේද ධර්මයේ වචනයක් වචනයක් ඡේදයක් පාසාම
බොහොම සිහියෙන් නුවණින් අහන්නට ඕනේ බලන්න සූතං ඕදාති හොඳට සිහියෙන් යුක්තව කන යොමු කරන්නට ඕනේ දැන් චේතනාවන් එහා මෙහා අරමුණු වශයෙන් විහිදුවන්නේ නැහැ ධර්මාරම්මණයෙම ඉන්න ඕනේ මේ ධර්මයේ ශ්‍රවණය කිරීම හරියට භාවනාවක් කරනවා වගේ දැන් දේශකයන් වහන්සේ දේශනාවත් ඒ භාවනා මානසිකාරයක් වගේ එහෙනම් දේශක ශ්‍රාවක දෙපාර්ශ්වයම බොහෝම ශ්‍රද්ධාව මුල් කරගෙන මේ ධර්මය ඇසිය යුතුයි කියන එක බුදුරජාණන් වහන්සේම අනුදැන වදාළා. අනේ ඒ නිසා අද මේ වටිනා උතුම් ධර්ම කාරණා ටික කෙටියෙන් සලකා ගන්නට බොහෝම වටිනා ගහතා පදයක් මා මාතෘකා කළා සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන සම්මා දිට්ඨි කියන සූත්‍රයේ ඇසුරෙන් ඉතාමත්ම කෙටි වේලාවක නමුත් අපි ටිකක් තීරුම් කරගන්නට උවමනා වෙනවා සම්මා දිට්ඨි හේති ආවුසු උච්චති මේ සම්මා දිට්ඨිය කියලා ආවුසු ඇවැත්නි කියනවා ඇවැත්නි මේ සම්මා දිට්ඨිය කියලා කියනවා කිත්තාවතානුකෝ ආවුසු අරිය ශාවකෝ සම්මා දිට්ඨි හොතු එනම් කිත්තාවතානුකෝ ආවුසු කුමක්කින් ඇවැත්නි මේ සම්මා දිට්ඨි කියලා කියනවාද ඉතින් සවැත්නෝර අපේ සාරිපුත් මහරහතන් වහන්සේ වැඩි ඉන්න අවස්ථාවක මේ ස්වාමින් වහන්සේලා පිරිසක් වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලානේ ඉතින් ධර්ම සේනාධිපති සාරිපුත් මහරහතන් වහන්සේ ගැන බොහොම ගෞරවයි උන්වහන්සේ වෙත පැමිණලා තමයි බුදුරජාණන් වහන්සේ නොබති හැම වෙලාවකම ගැඹුරු ගැඹුරු කාරණාවන් ධර්ම කොටහසයන් අහලා විසඳගෙන යන්නේ. ඉතින් මේ බොහෝ ස්වාමීන් වහන්සේලා පැමිණලා සාරිපුත්ත මහරහතන් වහන්සේට මතක් කළා ස්වාමීනි අපි බොහොම දුර ඉඳගෙන මේ ඉන්නේ බොහොම දුර ඉඳන් මේ වඩින්නේ. ඒ කුමක් හේඳ ඔබ වහන්සේගේ ප්‍රඥාව ගැන විශ්වාස කරලා මහන්සියගේ ධර්ම ප්‍රඥත්වය ධර්ම පාණ්ඩිත්වය ගැන විශ්වාස ගෞරවය ඇතුව මහන්සියට කියලා මේ විසඳගෙන යන්න ඉන්නේ ස්වාමීනි කියලා එමෙදින් හිට ස්වාමින් වහන්සේ වැඳ එකත් පස් වෙලා ඒ සිටින වෙලාවේ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔය ප්‍රශ්නේ අහලා උත්තර සපයන්නේ සම්මා දිට්ඨි ඉති ආවුසෝ උච්චති ආවුසෝ ඇවැත්නි මේ සම්මා දිට්ඨිය කියලා කියනවා කිත්තාවතානුකෝ ආවුසෝ අරිය ශ්‍රාවකෝ සම්මා දිට්ඨිය හොතු මේ ආර්ය ශ්‍රාවකයා කවර කුමක් හේයින් කෙසේනම් මේ සම්මා දිට්ඨියෙන් සඳහන් කරනවද මොකද්ද මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ එතකොට මේ ප්‍රශ්නේ අහලා උත්තරේ උජුගතාස්ස ධම්මං මේ ඍජු භාවයට පත්වෙච්ච ධර්මයේ පිළිබඳව තමන්ගේ දැනුම මේ කියන්නේ තමන්ගේ ධර්ම දැනුම ඍජු භාවයට පත්වීම උජුගතාස දිට්ටි ධම්මේ අවිච්ඡප්පසාදීන සමන්නාගතෝ ආගතෝ ඉමං සම්ධම්මන්ති මේ සද්ධර්මයේ පිළිබඳව මේ ආර්ය ශ්‍රාවකයා ඍජු භාවයට පත් වුණා නම් නිසක භාවයට පත් වුණා නම් අවිච්ඡ ප්‍රසාදයට පත් වුණා නම් ආන්නේ එයි ඒ ආරිය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා එහෙනම් අවිච්ඡ ප්‍රසාදේන සමන්නාගතෝ ආගතෝ සද්ධම්මන්ති මේ ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන අවිච්ඡ ප්‍රසාදේ නොසෙල්වෙන බව අවිච්ඡ ප්‍රසාදේ කියන්නේ එන සැකයක් නැහැ අන්නේ තැනට පත් වුණා නම් සම්මා දිට්ඨියෙන් යුක්තයි කියනවා ධර්මයේ පිළිබඳව ඍජු භාවයට පත් වෙලා තියෙනවා. එහෙනම් යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. එහෙනම් අවිච්ඡප්පසාදීන සමන්නාගතෝ කියලා කිව්වේම මේ ධර්මය පිළිබඳව සැකයක් සංකාවක් නැහැ. බොහෝම ප්‍රසාද චitte නිසක භාවයට පත් කර ගැනීම. එහෙනම් සැකයක් නැහැ ධර්මයේ ගැන. හේතුඵල සම්බන්ධය පිළිබඳව සත්‍ය ඥානය පහළ වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ ආර්ය ශ්‍රාවකයා සෝවන් ඵලයට පත් වෙලා තියෙනවා. එහෙනම් සෝවන් ඵලයට පත් වුණාන් පස්සේ තමයි අවිච්ඡප්පසාදීන සමන්නාගතෝ ආගතෝ සද්ධම්මන්ති කියන කාරණේට ගලපලා ගන්නට පුළුවන්කම තියෙන්නේ.
සාමාන්‍ය ප්‍රතඥන ඔබ අපි වාගේ භික්ෂුන් වහන්සේලා වෙන්න පුළුවන් ප්‍රතඥන භූමි වාසය කරන පිරිස නොඑක් නොඑක් කරුණු කාරණා හමු වේ ප්‍රසාදේ වෙනස් වෙන්න අඩු වැඩි වෙන්නට පුළුවන්කම තියෙනවා බහුල වශයෙන් ප්‍රසාදේ අවබෝධයේ සද්ධාව අඩු වෙන්න පුළුවන් මොකද අවිච්ඡප්පසාදේ එන සම්පත්තියක් නැති නිසා ඉතින් ඒ නිසා ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ මේ සද්ධර්මය පිළිබඳව උන්වහන්සේ වදාළ සද්ධර්මයේ පිළිබඳව යම් කලක හිට මේ ආර්ය ශ්‍රාවකයා නොසෙල් වෙන සද්ධාවටපත් වෙලා ස්ථීරයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාළ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය නිරුද්ධ ගාමිනියා පටිපදාර්ය සත්‍ය යන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පරම සත්‍යයි කියලා විශ්වාස කරනවා ඉතින් මේ විදිහට මේ සම්මා දිට්ඨියට සම්මා දිට්ඨියට පත් උනාය කියන ශ්‍රාවකයා පිළිබඳව කතා කරනකොට මෙතනදි පින්වත්නි මේ සම්මා දිට්ඨිය පිළිබඳව කාරණා කිහිපයක් මුණ ගැහෙනවා දැන් කම්මස්ස කතා සම්මා දිට්ඨිය කර්මඵල විපාක පිළිබඳව තියෙන සම්මා දිට්ඨිය විශ්වාසය කම්මස්ස කතා සම්මා දිට්ඨිය ඥාන සම්මා දිට්ඨිය ඒ කියන්නේ ධාන උපදවා ගත්ත හැම පස්සේ ඒ ධානයේ පිළිබඳව ඇතිවෙන විශේෂිත අවබෝධ ඥානයක් තියෙනවා ඒක ධාන හිතක් එන්නේ මේ වැටෙන්නේ කො මහඟත කුසල් සිත්වලට එනම් ඥාන සම්මා දිට්ඨිය විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත පඨම ඥාන කුසල් සිත වගේ එතකොට තෘතිය ධාන ဒုတိය ධාන තෘතිය ධාන චතුර්ථ ධාන මේ ධාන හතර උපදවාගෙන ඥාන සම්මා දිට්ඨියටපත් වෙනවා එනම් ධාන ලබන්නේම භාවනා වඩලා සමතමේ වශයෙන් දිනු කරන්නට ඕනේ එනම් කම්මස්ස කතා සම්මා දිට්ඨිය කම්පල හැදීම සම්බන්ධයෙන් විශේෂිත අවබෝධය ඥාන සම්මා දිට්ඨිය කියලා කියන්නේ ධානයන් හට ගැනීමේදී ඒ කියන්නේ ඉබේම හට ගන්නව නෙවෙයි ධාන උපදව ගන්නට ඕනේ එහෙනම් ධාන උපදවා ගත්තම ඇතිවෙන්නේ ඒ පිළිබඳව විශේෂීය ප්‍රාගුණ්‍ය අවබෝධය ඥානේ අවබෝධයේ වැටහීම ඥාන සම්මා දිට්ඨිය ඊළඟට විපස්සනා සම්මා දිට්ඨියේ කියලා සඳහන් වෙන තව කොටසක් මේ ස්කන්ධ පහ පිළිබඳව ප්‍රධාන වශයෙන් සතර මහා ධාතුන්ගෙන් පටන් අරන් ධාතු ධර්ම 18 පිළිබඳව විදර්ශනා කිරීම ඊළඟට ආයතන 6 චක්කායතනේ සූතායතනේ ගහනායතනේ දිව්‍යායතනේ නේද පොට්ටාබ්බායතනේ එහෙම තියෙනවා ධම්මායතනේ එහෙම තියෙනවා එහ කන නැහය දිවකය මන මෙන්න මේ ආයතන 6 පිළිබඳව විදර්ශනා මේ වශයෙන් දැන් ස්කන්ධ පහ පිළිබඳව ධාතු පිළිබඳව ආයතන පිළිබඳව එහි පවතින අනිත්‍ය වෙනස් වී යන ස්වභාවය පිළිබඳව මානසිකාරී විදර්ශනා ස්ථීර නැති බව අනාත්මය ඊළඟට ඒ නිසාවෙන් හටගන්න දුක් ස්වභාවය ඔහි විදිහට චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව වැටෙන විදිහෙන් විපස්සනාමය වශයෙන් විදර්ශනාමය වශයෙන් මෙනෙහි කිරීමේදී අපට විශේෂිත වූ ඥාන පහළ වෙනව අවබෝධ වෙනව වැටෙනවා ඒකට කියන විපස්සනා සම්මා දිට්ඨිය දැන් කිව්වා කම්මස්ස කතා සම්මා දිට්ඨිය ඥාන සම්මා දිට්ඨිය විපස්සනා සම්මා දිට්ඨිය ඊළඟට මග්ග සම්මා දිට්ඨිය මග්ග සම්මා දිට්ඨිය කියන්නේ මේ මාර්ගයේ හික්මීමේදී ඇතිවෙන සුවිශේෂී අවබෝධ ඥාන දැන් සෝතාපන්න මග්ග චිත්තේ පාලවෙන සෝතාපන්න මාර්ගයේ වැඩුවම් සකදාගාමි මාර්ග චිත්තේ අනාගාමි මාර්ග චිත්තේ අරහත් මාර්ග චිත්තේ එහෙනම් මේ මාර්ග චිත්තයෙන් කරන්නේ කුමක්ද කෘත්‍යය කෙලෙස් කපල දැමීම කෙලෙස් යල්ල සුනු විසුනු කළ දානවා ඊළඟට තියෙනවා ඵල සම්මා දිට්ඨිය කියලා එහෙනම් සෝතාපන්න ඵලය සකදාගාමි ඵලය අනාගාමි ඵලය අරහත් ඵලය එහෙනම් මේ මාර්ග සිත් 4යි ඵල සිත් 4යි 8යි එහෙනම් මෙන්න මේ ස්වභාවය පිළිබඳව විශේෂයෙන්ම සම්මා දිට්ඨිය පිළිබඳව කතා කිරීමේදී සුවිශේෂයි එහෙනම් මෙතනදී අපි මාතිකා ස්වරූපයෙන් මාතෘකා ස්වරූපයෙන් අපි සම්මා දිට්ඨිය පිළිබඳව ආකාර පහක් දැන් දැනගත්තා දැන් මෙතනදී සුවිශේෂයි ද අපට කම්මස්ස කතා සම්මා දිට්ඨිය පිළිබඳව ගත්තාම ගොඩක් මේ සාමාන්‍ය සමාජයේ ඔය කම්මස්ස කතා සම්මා දිට්ඨිය පිළිබඳවත් පින්වත්නි බොහෝ ප්‍රශ්න තියෙනවා ඉතින් ඒවා අපි ටික ටික ලියා ගන්නට ඕනි දැන් මෙතනදී සම්මා දිට්ඨි සූත්‍රයේම කරුණු 10ක් පෙන්නනවානේ අත්ති දින්නම් අත්ති ඊට්ටම් අත්ති සුකට දුක්කටානම්
ඊළඟට අති අයං ලෝකෝ අති පරෝ ලෝක යනාදු වශයෙන් ඔහොම තිනවා 10ක්. ඉතින් මෙව පිළිබඳව අපිට සුවිශේෂී අවබෝධ ඥානයක් නැති වුණාට බුද්ධ වචනියට ගරු කරලා අපිව විශ්වාස කරලා පිළිපදින්න ඕනේ. දැන් අත්ති දින්නම් දීමේ ආනිසංස විශ්වාස කරන්න ඕනේ. දුගී මගේ ආචක ආදී ආයත මෞද මෞපියන්ට නේද උපස්ථාන කිරීම පරිත්‍යාග ආදී කිරීමෙන් අපිට පින් සිද්ධ වෙනවා. අන සම්මාදිට්ඨිය. ඒක විශ්වාස නොකිරීම මිච්ඡාදිට්ඨිය. අත්ති දින්නම් කියන්නේ දීම පිළිබඳ විශ්වාසය තියෙන්න ඕනේ. නත්ති දින්නම් අනේ දීමේ ආනිසංස නැහැ. එම විශ්වාස කරන්නේ. එමයි ඉන්නෝනේ මේ ලෝකේ. ඉන අත්ති ඉට්ටං බුදුපස්සේ බුදුමහරහතන් වහන්සේලනි පරම කල්යාණ මිත්‍ර උතුමන්ට ගෞරව පූජා දැක්වීම දන් දීම අප්‍රමාණ පිනක් කියලා විශ්වාස කරන්න ඕනේනේ. ඊළඟ අත්ති ඉට්ටං විශේෂ අවස්ථා තියෙනෝනේ උපන්දින ඒ වගේම ජීවිතේ විශේෂ දවස් වලදී දින දානීය ආනිසංස විශ්වාස කරන්න. අත්ති සුඛර දුක්ඛතානං කම්මානං පලං විපාකෝ මේ දීම දීම පිළිබඳව කතා කරනකොට කුසල් වල ආනිසංස ලැබෙනවා අකුසලේ විපාක ලැබෙනවා කියලා. ඒ කියන්නේ පින් පව් දෙක පිළිබඳව විශ්වාසයෙන් නැට ඕනේ. ඒක සම්මාදිට්ඨියක්. සමහර අය කියනවා අනේ පින් කළත් වැඩක් නැහැ පව් කළත් වැඩක් නැහැ උදකම ඕනේ නැහැ කියලා පවුම කර කර ඉන්නවා. ඉතින් විපාකේ තියෙනවා. විශ්වාස නොකරට විපාකේ නැද්ද? විපාකේ තියෙනවා. ඊළඟට අත්ති ආයන් ලෝකෝ අත්ති පරෝ ලෝකෝ අත්ති මාතා අත්ති පිතා වම තිනෝනේ. මෙලවක් තියෙනවා පරලොවක් තියෙනවා අම්මට සැලකුවොත් පින් ලැබෙනවා තාත්‍ර සැලකුවම් පින් සිද්ධ වෙනවා නොසැලකුවොත් පව් සිද්ධ වෙනවා කියලා කර්මඵල විශ්වාසයක් තියෙන්නට ඕනේ. ඊළඟට මේ ලෝකයේ ඕපපාතික සත්වයෝ පහළ වෙනවා කියන කාරණේක ඉතින් විශේෂිත කාරණයක් අත්ති සත්තා ඕපපාතික කියලා සඳහන් වෙන්නේ මේ දැන් අණ්ඩජ ජලාභුජ සංසීර්ජ ඕපපාතික කියලා ආකාර කිහිපයකින් මේ සත්වයෝ හටගන්න බිත්තරවලි නේද දැන් මස් වැදල්ලකින් ඔහොම තියෙනවනේ. එතකොට දැන් මේ ඕපපාතිකව සත්වයෝ පහළ වෙනකොත් ලෝකේ තියෙනවා ඒ බොහොම දුර්ලභයි. දැන් ඒ කියන්නේ අංග සම්පූර්ණ දෙවුලව නම් ඕපපාතිකව නිරේ ඕපපාතිකව ප්‍රේත භවයේ ඕපපාතිකව වගේ තියෙනවා. ඉතින් ওই විදිහට අපි කරුණුකාරණ සම්මාදිට්ඨි සූත්‍රයේ සඳහන් වෙන විදිහට විශ්වාස කිරීම සම්මාදිට්ඨියයි විශ්වාස නොකිරීම මිච්ඡා දිට්ඨියයි. ඊළඟට දහවෙනි කාරණය අත්ති ලෝකයේ සමනම් බ්‍රාහ්මණ සම්මා ගතා සම්මා පටිපන්න යෝ ඉමංච ලෝකංච පරංච ලෝකංච සයං අභිඤ්ඤා සච්චිකත්ව පවේදින්ති කියලා සඳහන් වෙන්නේ. මේ ලෝකේ අවබෝධ කරපු සරුවක්ද සම්මා සම්බුදුරජාන් වහන්සේලා සත්‍යයි පසී බුදුරජාන් වහන්සේලා සත්‍යයි ඒ උත්තමයන් වහන්සේ ලෝකේ පහළ වුණා අනාගතයේ මතුත පහළ වෙනවා ඒ රහතන් වහන්සේලා ලෝකේ පහළ වෙනවා අතීතෙත් පහළ වුණා. එතකොට මේ විදිහට අභිඥාලාභී උතුමන් වහන්සේලා පහළ වෙනවා මේ විශ්වාස කරන්නට ඕනේ. ඉතින් මේවට පින්වත්නි ප්‍රඥාවත් ශ්‍රද්ධාවත් දෙකම ඕනේ. ශ්‍රද්ධාව විතරකුත්මදි. ඉතින් සද්ධා ප්‍රඥා දෙක ඇතුව ධර්මයේ පිළිබඳව දැන කියා ඉගෙන ගන්නකොට තමයි මේ පිළිබඳ අපට වැටහීමක් එන්නේ. ඉතින් අද වගේ මේ උතුම් දවසක අපි මේ සම්මාදිට්ඨිය පිළිබඳව කතා කරන මේ වෙලාවේදී අපි ශ්‍රද්ධාවක් ඇති කරගෙන බුද්ධ ගෞරවය ඇති කරගෙන බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය තමයි අපට මේ ලෝකයේ තියෙන පරම සත්‍ය බව විශ්වාස කරගෙන කටයුතු කරන්නේ නම් අපට ওই මිසදුටු බවෙන් අත් මිදෙන්නට පුළුවන්. එහෙනම් සම්මාදිට්ඨිය ඔය කියපු කාරණා 10න් එකක් හරි විශ්වාස නොකර එතකොට මෙලොවක් නැහැ කියලා විශ්වාස කරනවා කියමු පරලොවක් නැහැ කියලා විශ්වාස කරනවා නම් මිච්ඡාදිට්ඨිය. ඒ ලබ්ධිය අතහරින්න නැතුව මේ ගියොත් ඒකාන්තයෙන්ම නිරේත වැටෙනවා. ඒකාන්තයි. මෙලොවක් නැහැ පරලොවක් නැහැ මව්පියන්ට සැලකුවට පින් සිද්ධ වෙන්නේ නැහැ. ඈ ඊළඟට මව්පියන් නොසැලකුවට පවකුත් නැහැ. දානීය ආනිසංස නැහැ. මේ ලෝකේ බුදුපස්සේ බුදුමහරහත් උතුමෝ පහළ වෙන්නේ නැහැ. මොන බොරුද කියලා එහෙම මිසතුටු අරගෙන හිටියොත් ඕපපාතික උපතක් නැහැ. ওই විදිහට වැරදි දෘෂ්ටිවල හිටියොත් මරණාසන්න චිත්ත වීතියේදීවත් මේක අතහරගන්න බැරි වුණොත් ඒ කාන්තයෙන්ම නිරය තමයි උපදින්නේ. එහෙනම් අපි අද මේ උත්තරීතර දවසේ උතුම් දවසේ කල්පනා කරමු අපට සම්මාදිට්ඨියම පහළ වේවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ අපට සිහි කර කර සද්ධීන්ද්‍රිය වඩමින් සුවසේම මේ උතුම් පෝය දවසේ අපි අදිෂ්ඨානයක් ඇති කරගමු. අපට අවශ්‍ය පාරමී ධර්ම මුදුන්පත් කරගන්නට වාසනාව ලැබේවා කියන අදහස සිතේ දරාගෙන මේ විදිහින් මනසිකාරයේ සිද්ධ කරගෙන අපේ මේ අනුශාසනා ශ්‍රවණය අවසන් කරමු.
මාගේ ස්වාමීයෝ භාග්‍යවත්තු අරිහත්තු ලෝතුරා බුදු රජාණන් වහන්ස ඔබ වහන්සේගේ අනන්ත ගුණයට මම නමස්කාර කරමි සෝ භගවන් ඉතිපි සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ වත සෝ භගවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ස්වයං විඥානයෙන් අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ වනසේක සම්මා සම්බුද්ධ වනසේක සම්මා සම්බුද්ධ වනසේක සෝ භගවන් ඉතිපි සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ වත සෝ භගවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කාන්තේම සම්මා සම්බුද්දයි සම්මා සම්බුද්දයි ආකාසට්ඨහා ච බුම්මට්ඨහා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංස කුසල බලයෙන් හැමතෙම අමා සැපතම සැලසේවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න